ආණ්ඩුවේ ඉලක්කම් අනුව උද්ධමනය අඩු වෙනවලු නේද? ජීවන වේදම අමාරු. එහෙම කොහොමද වෙන්නේ? රටේ ආර්ථික හැදෙනව නම් ගිය අවුරුද්දේ ජූලි මාසෙට වඩා මේ අවුරුද්දේ ජූලි මාසෙ අමාරු වෙන්න බෑ. මුළු රටම අද IMF එකත් එක්ක අල්ලගෙන හොරුත් එක්ක එකතු වෙලා මොකද්ද මේ කරමින් ඉන්නේ? රටේ ආර්ථිකය හූරලා හූරලා පුංචි කර කර යනවා, කුඩා කර කර යනවා. මොකටද? ලෝකෙට පෙන්වන්න ඉලක්කම් වලින් අපි ගොඩ යමින් ඉන්නේ කියලා පෙන්වන්න. ප්‍රචණ්ඩත්වයෙන් තොරව මහජන බලය කොහොමද ගොඩනගන්නේ? අපි දන්නවා මුළු මහත් අරගලයේ අවුරුදු මාස ගාණක අරගලයේ සහෝදරයා සහෝදරී. එකම එක දවසයි තියෙන්නේ මැයි 9 විතරයි ගැහුවම ගැහුවා. ඒක වෙච්ච අඩුපාඩුකම් වෙන නැති. ඒ නිසා මෙරට ජනතාව පෙළලා තිබෙනවා ජන බලයෙන් සාමකාමීව සංවිධානාත්මකව සටන්කාමීව ප්‍රචණ්ඩත්වයෙන් තොරව කොහොමද දුෂ්ට පාලකව පන්නන්නේ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් අපි කියන්නේ ඒකයි. දැන් ඡන්ද තියලා ගෞරවණීය ලෙස යන්න පුළුවන් නම් හොඳයි. නැතුව ජනාධිපති වරත් කල් තියාගෙන යන්න ආවොත් ගෝඨාභය ගියපු පාරේ මේ බෝට්ටුම ආවොනම කියලා තියාගන්න. ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.